කොරෝනා රෝගීන් මේ පළාතේ වැඩි වෙලා තියෙන හින්දා අපේ ප්‍රාදේශීය ග්‍රාම සේවා කොට්ටාස කීපයක් 11ක් ලොක්ඩවුන් කරලා තියෙනවා. එහෙනම් අපි කල්පනා කරා ඒ වලට දෙන පහසුකම් කොහොමද දෙන්නේ? ඒ පළාත් වල කටයුතු කොහොමද කරන්න කියලා නිලධාරි මහත්තුරුත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාවට අපි කැඳෙව්වා අපේ කැස්බෑව සෞඛ්‍ය නිලධාරිතුමා බෝකුන්දර සෞඛ්‍ය විභාගයට අදාළ නිලධාරීන් අනික් ග්‍රාම සේවාලයවල ප්‍රදේශ භාර නිලධාරි මහත්තුරු මන්ත්‍රීවරු කැඳවලා අපි සාකච්ඡාවක් කරා කොහොමද මේ තත්ත්වයට මුහුණ දෙන්නේ මේ තත්ත්වෙන් පළාත පෙරේසම් කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කළේ එබ්‍රහම් තීන්දුවකට මොකද එයාන්ට ලොක්ඩවුන් කරපු ප්‍රදේශ වලට ආහාර කොහොමද සපයලා දෙන්නේ ඒගොල්ලන්ට බලපත්‍ර කොහොමද ලබලා දෙන්නේ කර්මාන්තශාලා වහනවද නැද්ද සෞඛ්‍ය මතයත් එක්ක තීන්දුවක් ගන්න සිද්ධුනා ඒක විදිහට සාකච්ඡා තමයි අද තිබ්බේ ඊයේ උදේ පිළියන්දර ලොක්ඩවුන් කරන මොහොත වෙනකොට මේ පළාතේ කවුරුවක් දැනගෙන හිටියේ නැහැ මේ පළාතම ලොක්ඩවුන් කරනකොට ඒ පිළිබඳව බුද්ධි අංශේ විවිධ අංශවල තොරතුරු වරම තිබුණේ මේ පළාතම ලොක්ඩවුන් කළ යුතු නැතේ කියලා ඒ අනුව අපි ඉල්ලීමක් කරා ඒක පරීක්ෂා කරලා බලලා යම් කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල දෙන්න කියලා ඒ අනුව එහෙම මේ පිළියන්දර මාකට් එක වෙළඳුන්ට ඔක්කොම වෙළඳන් කරන්න බෑ හැම එකම ලොක්ඩවුන් කරලා විශාල ප්‍රශ්නයක් තියෙනවා පිළියන්දර නගරේ එහෙම රෝගීන් මතුවෙලා නැහැ ඒ හින්දේ බුද්ධි අංශවල තොරතුරු එකතු කරලා හිටන් ඒ පිළිබඳව තීන්දුවක් ගන්න කියලා අපි ඉල්ලීමක් කරාම සෞඛ්‍ය බලධාරීන් ඒකට සාකච්ඡා කරලා ඒ සමහර කොටස් නිදහස් කරා. ඒක තමයි උනේ. සෞඛ්‍ය වල බලපෑමක් කරන්න මට කිසිම හේතුවක් නෝත් මේ පළාතේ මන්ත්‍රීවරයා හැටියට මේ පළාතේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනද එයාගේ පහසුකම් වෙනු පෙළී සිටින්න මට අයිතියක් තියෙනවා. ඒ අයිතිය තමයි මම ක්‍රියා එහෙම නැතුව කාටවත් බලපෑමක් කරේ නෑ අපි. බලපෑමක් කරන්න හේතුවකුත් අපිට නෑ. මම PCR එකක් කරලා තියෙනවා. නිරෝධන කරේ නැහැ මම කාර්යාලයේ යහපැත්තේ තියෙන ඒගොල්ලෝ නිරෝධන කරලා තියෙනවා මම PCR එකක් පෙරීදත් කරලා තියෙනවා මම ඉන්ජෙක්ෂන් එකක් තරන් තියෙනවා දැන් ඒක ඊළඟ මාත්‍රාවත් හෙටන් ඉදට ලබා ගන්නවා අපි මගේ ඉල්ලීම වුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තුමාට මම ලිඛිතව ඉල්ලීමක් කරා මුළු පිළියන්දල ප්‍රදේශයේම ලොක්ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කරේ නමුත් ඒක මගේ දැනුවත් වීමකින් තොරව තමයි එහෙම සීමාවන් අයින් කරේ නමුත් ඇත්තටම දැනටත් මගේ ඉල්ලීම මේ විශාල ප්‍රදේශයක් ලොක්ඩවුන් කිරීමක් මගින් පමණයි මෙම අපේ බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ට කරගන්න පුළුවන් කියන නෑ එහෙම මට කෙලින්ම දේශපාලන බලපෑමක් නම් සිද්ධ වුණේ නැහැ නමුත් මගේ අනුදැනුමකින් තොරව තමයි මේ ඒ ඉවත් කිරීම සිද්ධ වුණේ. දැන් මේ පහුගිය දවස් ටිකේ මේ කරපු මේ කොළඹ දිස්ත්‍රික්කයේ තුල කරපු PCR පරීක්ෂණ වලින් මේ පහුගිය දවස් දෙක තුනේදී වැඩිම රෝගීන් වාර්තා වුණේ කැස්බෑවේ. කැස්බෑව සහ පිළියන්දල කියලා කොට්ටාෂ දෙකක් තියෙනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාව ගත්තොත් පිළියන්දල කොට්ටාෂේ මට මේ කැස්බෑවට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මොකද ඒ ප්‍රදේශයේ ජනගහනයත් සාමාන්‍යයෙන් අපිට වඩා වැඩි. එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ මට තව අමතර කියන්න ඕනේ මහජනතාවට දෙන්න ඕනේ පණිවිඩය තමයි මේ වෙලාවේ මම කලිනුත් කිව්වා වගේ සංචරණ සීමා පැනවීම අත්‍යවශ්‍යයි නමුත් රජයෙන් සංචරණ සීමාවන් පනවනකන් සහ රජයෙන් ලොක්ඩවුන් කරනකන් ඉන්න එපා තමන් හැකිදාක් තුරට නිවසට වී සිටින්න පිරිස සෙනඟ ගැවසෙන ස්ථානවලට යන්න එපා හැකිදාක් නිවසේ සිටින්න කියන පණිවිඩය තමයි මේ වෙලාවේ දෙන්න තියෙන්නේ අනිවාර්යෙන් තියෙනවා මොකද PCR කරායින් පස්සේ අපි අනිවාර්යෙන් රෝගීන් එම පුද්ගලයින්ට දැනුම් දෙනවා අඩු වශයෙන් වාර්තාව එනකන් නිරෝධායනය නොකළ පුද්ගලයෙක් නම් වාර්තාව එනකන්වත් නිවසේ රැඳී සිටින්න කියලා නමුත් දැන් වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව සහ අනිකුත් වැඩ කටයුතු එක බැලුවාම අපිට මුන්ගේ නිවෙස්වලට ගිහිල්ලා මොන් නිවෙස්වල රැඳී සිටිනවාද කියලා බලා ගැනීමේ නොහැකියාවකුත් තියෙනවා වැඩ කටයුතු සමග ඉතින් ඒ නීති රීති වලට අනුකූල නොවි මිනිසුන් අනිවාර්යෙන් සමාජයේ සැරිසරනවා breaking.lk